ආරෝග්‍ය ටිකේ සමහරුන්ට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි මේ ගැසට් කරපු විස්ස ව්‍යවස්ථා සංශෝධනය හැදුවේ කවුද කියන එක. ඒක කැබිනට් එකට ඉදිරිපත් කරපු අධිකරණ අමාත්‍යවරයා කිව්වේ මම නම් නෙමෙයි කියලා. ඒ වගේ තව බොහෝ දෙනෙක් මම දන්නේ නැහැ මේක හැදුවේ කවුද කියලා කිව්වා. සජිත් ප්‍රේමදාස කිව්වේ කවුද හැදුවේ කියන එක අපේ රටේ බුද්ධි අංශවලට හොයාගන්න බැරි වෙයි කියලා. නමුත් මේක හැදුවේ කවුද කියන එක පිළිබඳ හොඳ ඉඟියක් කාටුන් ශිල්පී වසන්ත සිරිවර්ධන ඩේලි එෆ්ටී පුවත්පතේ සටහන් කරලා තිබුණා. මෙන්න දරු ප්‍රසූතියෙන් පස්සේ වෛද්‍යවරයා දරුවත් අරගෙන ශල්‍යගාරයෙන් එළියට එනවා. එළියට එන ගමන් අහනවා කවුද මෙයාගේ තාත්තා කියලා. එතකොට GLP රිස් ඇමතිතුමා, අධිකරණ ඇමතිතුමා, අගමැතිතුමා එහෙම උත්තර දෙනවා මම නන් නෙමේ, මම නන් නෙවේ කියලා. හැබැයි මේ පිටිපස්සේ ඉන්න කෙනා ජනාධිපතිවරයා කියනවා කියුට් බේබි කියලා. ඔව් ජනාධිපතිතුමා කියනවා හොඳ හුරතල් පැටියෙක් කියලා. දැන් අනේද කියන්නේ කවි සටහනටත් යොමු වෙමු. ව්‍යවස්ථාවේ මුල් ඇඳුමට වරින් වර දැම්මා අණ්ඩ 19ක් මෙයින් පෙර. අද මේ 20 ආපස්සට ගමන් කර 18 කරා යාවිද පාරකින් හොර. ඒ තලංගම ජයසිංහගේ කවියයි. තලංගම ජයසිංහ ඒ කවිය ලියන අතරේ කාටුණයක් ද අඳිනවා. ඒ ඔහුගේ පලාමල්ල කාටුණය. මෙන්න ශ්‍රී ලංකා මාතාව රාජදාසට කියනවා 78න් එදා අඳවපු ව්‍යවස්ථා රෙද්ද තමයි මේ කියලා. ශ්‍රී ලංකා මාතාව ඇඳන් ඉන්න රෙද්දේ පැච් 19ක්ම තියෙනවා. දැන් අපි ඒතුමා කාටුණයටත් යොමු වෙමු. රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා අපේ ඒතුමා හම් වෙන්න ගිහිල්ලා. 20න් JR ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී මේ හැම දෙනාටම තිබුණු බලතල වලට වඩා කිසි දෙයක් ගෝඨාභයට ලැබෙන්නේ නැහැ කියලා ඇමතිතුමා කියනවා. එතකොට ඒතුමා කියනවා රෝහිත ඕක ලොක්කටම කිව්වොත් හොඳයි නේද කියලා. මෙන්න රෝහිත අබේගුණවර්ධන යනවා ලොක්ක හම්බෙන්න. දැන් ලොක්ක ළඟට රෝහිත යන්නේ JR ගේ වෙස් මුහුණත් අරගෙන. එහෙම ගිහිල්ලා මෙහෙම කියනවා සර් මෙන්න බඩුව අපි පට්ට ගහපු අර බහුබූත ව්‍යවස්ථාව. ඔය ඔළුව ගලෝලා මේක දාගන්න. ඔව් ජනාධිපති ගෝඨාට රෝහිතලා කියන්නේ අර JR ගේ බහුබූත ව්‍යවස්ථාව නැත්තම් සමහරු කියන විදියට ඒකාධිපති ව්‍යවස්ථාව ඔළුවට දාගන්න කියලායි. ඊළඟට අපි දාස හපුවලාන අඳින කාටුණේට යමු වෙමු. මෙන්න දාස කියනවා මහින්ද මහත්තයාගේ අර සැලොන් දොර ආපහු ඇවිල්ලාලු. 20ත් එක්ක සැලොන් දොර ඇවිල්ලා. විපක්ෂය ගෙදර කිට්ටුවමයි මේ දොර ඇරිලා තියෙන්නේ. ඊට මෙහා පැත්තෙන් පළතුරු වට්ටියක් තියෙනවා. මේ පළතුරු වට්ටිය ඇතුලේ අන්නාසි, අඹ, තැඹිලි වගේ දේවල් අතරේ මස්කටු තියෙනවා. මොනවද කියලා දන්නවනේ මස්කටු? ඔව් ඇමති දූර මස්කටු තමයි මේ පළතුරු වට්ටියේ තියෙන්නේ. අද හෙට ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඡන්දෙ විමසන දවසට මේ මස්කටු වල අගේ තේරෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශන පවත්වන කොමිසම මේ දිනවල සාක්ෂි ගැනීම ආරම්භ කරලා මේ සාක්ෂි වලට එන රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, අමාත්‍යංශ ලේකම්වරු හුඟ දෙනෙක් කියන එක කතාවක් තියෙනවා. ඒ පිළිබඳව පුරසාරං අඳින කාටුණෙයි තෝරාගන්නේ. මෙන්න පුරසාරං අහන ප්‍රශ්නය.
පාස්කෝ ප්‍රහාරේ සර්ුත් දැනගෙන හිටියද ඇත්තටම ඇත්තටම මා දැනගෙන තමයි මං හිටියේ මෙන්න පුරසාරං කියන දේ සේරොමෝලා කලින් දැනුවත් වෙලා ඉඳලා තියෙන්නේ දැන් බැලුවහම සාමාන්‍ය මිනිස්සු විතරයි දැනන් ඉඳලා නැත්තේ නේද සර් ගංජා අල්ලන්න අටළු ගමට ගියපු පොලිස් රාලහමිලටයි පොලිස් නෝනලටයි ගමේ ගෑනු කට්ටිය හොඳටම ගහලා තියෙනවා අපි ඒ වාර්තා රූපවාහිනියෙන් උද්දුටුවා මේ ඒ පිළිබඳ කවි සටහන මත්වට ලන්න ගිය විටදී අටළු ගම ගැහුවා පොලිසියට උන් පෙරලගෙන බිම කැමරා වලත් සටහන් වුණි කරුණ මෙම නීතිය කෙරෙන හැටි දැකගමු සැමට සම රංචගොඩ ළමයා නම් කියන්නේ මේ සිද්ධියෙන් පස්සේ අටළු ගම ඉන්න බල්ලෝ බැල්ලියෝ ස්ට්‍රයික් කරලාලු අපි රංචගොඩ ළමයාට සවන් දෙමු බල්ලන් බැල්ලියන් පලාතේ අටළු ගම ස්ට්‍රයික්ලු නවතා ඇත සපා කෑම් හේතුව බැලූ කල මෙහෙමයි හෙලිවන්නේ උන්ගේ ජොබ් එක එහෙ ගෑනුන්ට ගිහින් ඔව් අපි දැක්කා මේ ගෑනු කට්ටිය අවුරුදු 15ක 16ක ගෑනු ළමයෙකුත් ඒ අතරේ හිටියා පොලිස් නෝනලට බිම පෙරලගෙන ගහනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා දෙවෙනි වරටත් 100 කෙනෙක් වෙලා ඒ පිළිබඳ සුබ පැතුම් ගෙන එමින් අපි ඒතුමා කාටුණිය තෝරා ගන්නවා මෙන්න ඒතුමාගේ පොඩි එකා ඇවිල්ලා ඒතුමාගෙන් මෙහෙම අහනවා ලෝකයේ අගමැති අංකල්ලා කී දෙනෙක් ඉන්නවද තාත්තේ අනේ මන්ද පුතේ ගාන කියන්න නම් මම දන්නේ නැහැ එතකොට පොඩි එකා කියනවා ඒ වුණාට තාත්තේ අගමැති සීයලා නම් ලෝකේ එක්කෙනෙක් ඉන්න බව ෂුවර් එකටම කියන්න පුළුවන්. ඔව් තලංගම ජයසිංහගේ මේ උපහාසයේ තියෙන දෙපැත්තම අගමැතිතුමා තේරුම් ගනීවි. අගමැතිතුමා ගව ඝාතනය තහනම් කරන බව කිව්වා. ඒ පිළිබඳව සංගරත්නයේ ප්‍රශංසාවත් එතුමට හිමි වුණා. ඊළඟට කියවුනේ ගව ඝාතනය ලංකාවේ තහනම් කරලා පිට රටින් ගව මස් ගෙන්නනවා කියලයි. අපේ කාටුන් ශිල්පීන්ට නම් මේ ගව තහනම හොඳ මාතෘකාවක්. මෙන්න තලංගම ජයසිංහගේ ඒතුමා ගව ඝාතනය තහනම් කළා වගේ නෙමෙයි ඊට පස්සේ රටේ ගොන්නු වැඩි වෙනව නේද සර් කියලා සිරා අහනවා එතකොට ඒතුමා කියනවා ඒක හොඳයි නේ බං මොනවා ඇයි බං ගොන්නු වැඩි වුණු තරමටනේ අපේ රටේ පාලනය ගෙන යන්න පහසු වෙන්නේ ඒතුමාලා දන්නවා මේ රටේ පාලනය ගෙන යන්න නම් ගොන්නු වැඩි වෙන තරමට හොඳයි කියලා. ගව ඝාතනයට විරුද්ධව හැමදාම කතා කරපු කෙනෙක් තමයි මර්වින් සිල්වා. දැන් දේශපාලනයෙන් පරාජය වෙලා හිටියත් ඔහුගේ කටහඬ ඉඳලා හිටලා අපිට අහන්න ලැබෙනවා. අගමැති මහින්ද ගව ඝාතනය තහනම් කරන කතාව කිව්වට පස්සේ මර්වින් සිල්වා අගමැතිතුමාට ප්‍රශංසා කරන්නට පටන් ගන්නවා. ඒ පිළිබඳ කවි කාටුණේ කියවමු. ගපිරිගේ කවිය. අගමැතිතුමාගේ ගුණ ගායනා කොට ගන්නට හදන පාටයි තනතුරක් හෙට. ගවයින් ගැන වුණොත් අපි වුව ගෙදර සිට අත්පොලසන් දෙනවා ඒ නව තනතුරට. ඔව් මේ ගපිරි නම් කියන්නේ මර්වින් සිල්වාව ආණ්ඩුවට අරගෙන හරක් පිළිබඳ ඇමතිකම දෙන්නලු. දුප්පත් මිනිසු කියන්නේ මේ දවස්වල වැඩි වෙන බඩු මිල දරා ගන්න බෑ කියලයි. මේ පිළිබඳ දවසේ පද හතර උපුටා ගන්නවා මෞබිම පුවත්පතෙන් විදුර අබේනායක ලියන්නේ. කහත් හිඟයි සැරසුනමුත් වගාවට පොලුත් ගණන් බඩු මිල වැඩි වෙලාවට
ලිපත්හඬයි අප කන හැටි බලා සිට නාඩන් හිරමණේ පොල් ගානවා හෙට ඔව් පොල් ගෙඩිය රුපියල් 100කටත් ඉහළ ගිහින් ඉතින් හෙට තමයි පොල් ගාන්න වෙන්නේ මර්වින් සිල්වා වගේම ආందోళනාත්මක පුවත්මවන කෙනෙක් තමයි මංගල සමරවීර මේ මංගල සමරවීර පිළිබඳ දවසේ පද 4 මහජනතාවගෙන් නිසි වරමක් ඉල්ලා මහසඟ ගණට බැන බැන මුළු රට හොල්ලා මහගමනක් ගියත් ලොකු ලොකු අතු අල්ලා මහපාරේ තමයි අදකේ මගේ කොල්ලා මේ මංගල සමරවීරගේ අම්මා කේමා ඒ නිසා තමයි මංගලට කේමගේ කොල්ලා කියලා කියන්නේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ කියලා මංගල හැමදිස්සෙම කියනවා දැන් 2016 දී මේ පිළිබඳ ඔහු කියපු කතාවක් ගැන පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් වෙලා තිබුණා ඒ යහපාලන කාලෙදී දැන් පරීක්ෂණ ආරම්භ වෙලා තිබෙනවා මංගලගේ කතාව ගැන ඔහු දින දෙකකට පෙර පොලිසියට කට උත්තරයක් දුන්නලු පැය දෙකමාරක් විතර ගත වෙන ඒ ආරංචියෙන් පස්සේ කපුරාල ලියන අංජනම කවි සටහන කියවමු හෙළ බොදු රටක් නොව සිරිලක කියන එක ඇහුවත් ඉබේටම ඇති වෙයි හිතට දුක ඇත්නම් එකකු විලි වහගෙන ඇඳුම රැක ඔහුනම් නපුන්සකයෙකුමයි නොමැත සැක